සූදානම් අද දවසේ පිළිසඳර අත අපේ එක කතාබහට එකතු වන්නේ සුචාවාදනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යනා වාණිජ විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන ඒ වගේම ජාතික විද්වත් කමිටුව නියෝජනය කරමින් ජාතික ජනබලවේගය තුල ක්‍රියාත්මක වන එහි සභිකේ කුලස කටයුතු කරන කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත මෙතුමන් ආයුබෝවන් සුබෝදසනක් ඔබතුමන්ට ආයුබෝවන් සුබෝදසනක් ඉතින් ආචාර්යතුමනි අපි පළමු වරට මෙලෙස මුණ ගැසෙන්නේ මේ උදේ වැඩසටහන තුලින් ඔබතුමන් මුණ ගැසෙන අද දවසේ මම කියවපු මේ පුවත් වාර්තා අතරේ රහ රටේ සිදු වෙමින් තිබෙන කාරණා අතරේ ගත්තාම සුවිශේෂ වශයෙන් හඳුනා ගන්න පුළුවන් කීපයක් තියෙනවා එකක් තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වයේ යලි හිසේස වීමත් එක්ක රටේ ඇති වෙලා තිබෙන සිදුවීම් වාර්තා වෙන කාරණා ඊළඟට ගත්තට පස්සේ දේශපාලන කල්ලි ඊටාම උණුසුම් අද ඊටාම සුවිශේෂ දිනයක් වෙනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ පාර්ලිමේන්තුවේ වාද විවාද ආරම්භ වුණා අද ඒ පිළිබඳ ඡන්දවීම සිපක් සිදු වෙන නිසා ඊළඟට ගත්තහම මේ අනිකුත් තව තව කාරණා තිබෙනවා අපි ඒ ඔක්කොම එක ගොඩකට දාමු මේ සියල්ල එක තමයි අපේ කතා බහ ඔබතුමත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනදී මට හිතුණා මේ කොවිඩ් වසංගත තත්ත්වෙම පටන් ගත්තොත් අපි හොඳයි කියලා මොකද ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදියට බොහෝ දෙනෙක් එක වැඩ කරන කෙනෙක් විදියට සහ සමාජයේ පිළිබඳව නිරන්තර අවධානයෙන් ඉන්න දේශපාලන ක්‍රියාකාරිකෙක් විදියට එක පැත්තකින් මේ ඇතිවී තිබෙන තත්ත්වෙම අදකයේ විපක්ෂ නායකතුමා දැඩි ලෙස ප්‍රකාශ කරනවා කිප පිටක්ම මේ සමාජගත වී ඇති බවක් හැබැයි වසංගත රෝග විද්‍යාංශයේවත් ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේවත් පැහැදිලි ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ තම සමාජගත වීමක් පිළිබඳව ඒ නිසා අපි ඒ කාරණාව එහෙම තියමු සමාජගත වුණා හෝ නොවුණා සමාජයට වී තිබෙන බලපෑම මේ වෙලාවේ වර්තමානයේ ඇති වී තිබෙන බලපෑම අපි අවබෝධ කර ගැනීම වැදගත් සහ මේ විදියට ගියොත් අනාගතයේ කෙබඳු වේවිද කියන එක පිළිබඳව අපි එතනින් පටන් ගමු බොහොමත්ම ස්තුතිය ඒ වගේම ඔබටත් සියත රූපවාහිනී ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීමට ආරාධනා කිරීම පිළිබඳව මේ කාලීන මාතෘකා ටිකක් සමාජයත් එක්ක කතා කරන්න යොමු කර ගැනීමට ඒතර ඔබ මතු කරපු කාරණේ මේ කෝවිඩ් වසංගතයේ අපි කවුරුත් දැන් දන්නවා මේක මොන වගේ භයානකද අනතුරුදායකද කියන කාරණේ ඔබ කිව්වා වගේම දැන් ඇත්තටම අපිට මේකේ මොන මට්ටමකට ගිහිල්ලාද කියන කාරණේට වඩා ගොඩක් වැදගත් වෙන්නේ සමාජයක් විදිහට අපි මේක තේරුම් ගැනීම මෙහි අනතුර මේ මෙතනින් ඇති වෙන්න පුළුවන් අනාගතයේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඒක සමාජීය වශයෙන් වෙන්න පුළුවන් සෞඛ්‍ය වශයෙන් වෙන්න පුළුවන් ආර්ථිකමය දේශපාලනයේ හැම පැත්තකම වෙන්නට පුළුවන් ඒ වගේම මේ කෝවිඩ් මේ වසංගතය මම මෙන්න මේ විදිහට දකින්න කැමතියි මොකද අපි දැන් කෝවිඩ් වසංගතයේ ඉන්න කලින් දැන් අපි විවිධ ප්‍රවෘත්ති වලින් අපි දැනගන්නේ මේකේ තියෙන ගැටලු කොච්චර හැදුනද මරණ සංඛ්‍යාව ව්‍යාප්තිය මේ වගේ තාක්ෂණික කාරණා ටිකක් නේ අපි මතු කරගන්නේ ඊට වඩා සමාජයේ මේ පැත්තෙන් ගත්තාම කොවිඩ් වසංගතයේ එන්න කලින් මේ අපේ සමාජයේ බොහෝ දුරට අපි කතා කරමින් හිටියේ තනි පුද්ගලයා يعني පුද්ගලයා උඩට උස්සන තත්වයක්. ඒතර හැබැයි සමාජයකට ලොකු දුරක් යන්න හරි අමාරුයි තනි තනි පුද්ගලක අවශ්‍යතා ඉෂ්ට කරගන්නකොට. මේ කොවිඩ් ගැටලුවෙන් අපිට පෙන්නපු පළවෙනිම පාඩම තමයි අපිට ඉස්සරහට යන්න ඕන නම් දියුණු වෙන්නට ඕන නම් එන අපිට සාමූහික සමාජයක් විදියට වැඩ කරන්න ඕනයි කියන කාරණේ තමයි තියෙන්නේ. ඒකෙම ගැටලුව තමයි අපි මේ විදියට වැඩ නොකළොත් මෙන්න මේ ගැටලුව පැනනගිනවා. මොකක් උදාහරණයක් විදියේදී මෙතෙන්දී සාමූහික වගකීම අපි ඉෂ්ට නොකළොත් පුද්ගලික අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ගියාම අපි මොකද කරන්නේ පුද්ගලික ප්‍රතිලාභය. දැන් මේ ආසන්නයේම පැනනගිච්ච මේ කොවිඩ් පොකුර බලපුවහම ඒක ලඝු අවසානයේදී පටන් ගත්ත තැන තියෙනවා. එතන යම් පුද්ගලික ව්‍යාපාර කිරීම සඳහා ඒ සේවකයන්ගෙන යාම පිළිබඳ කතාවක් මතුවලා තියෙනවා ඒ සෞඛ්‍ය නිරෝධායන ක්‍රම අනුගමනය කරාද නැද්ද කියන එක පිළිබඳ මතයක් පැන ඇයි ඒ හේතුව එතෙන්දී ඒ පුද්ගලයන්ට අවශ්‍ය වුණේ නැහැ සමාජයේ ඒකට අවශ්‍ය වුණේ තමුගේ කර්මාන්සාලාව ලාභේ එහෙනම් මේකෙන් කියන ප්‍රධානම පණිවිඩය තමයි අපිට ඉස්සරහට යන්න නම් තනි තනියම හිතනවට වඩා පොදුවේ හිතන ඕනේ නේද අපි හැම කෙනෙකුටම ලොකු වගකීමක් තියෙනවා කියන කාරණේ තමයි මම පළමුවෙම මතු කර ගන්නට ඕනේ ඒක තමයි ඔබතුමා දකින්න ආකාරයට මේ මම ඒකම දරගන්නට කැමති මෙහි අනාගත බලපෑම දැන් අපි පළවෙනි වටේදී සැලකිල්ලට ගත්තොත් අපි දැක්කා ඒන් වෙච්ච බලපෑම කොහොමද මේ කොයි ආකාරයෙන්ද කියන එක ව්‍යාපාර වලට වෙච්ච බලපෑම තනි තනි වශයෙන් අපේ රැකියාවන් වලට වෙච්ච තත්ත්වයන් පිළිබඳව දැක යම් ආකාරයකින් ඒවා සාමාන්‍ය අතට හැරිගෙන එනකොට තමයි මේ සිදු වෙන්නේ එතකොට ඒ වෙච්ච දේවල් එක රජයක් සලසුම් කරනවා ඉදිරි ආර්ථිකය සලසුම් කරනවා හැබැයි මේ ඇතිවුණු තත්ත්වයක් එක්ක ඒක
වෙනස්සතකට ගමන් කරන්න පුළුවන්. මම ඒකයි අහන්නේ. අප දැන් ආපු මම තවදුරටත් පැහැදිලි කරොත් මේ කාරණාව අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් අපිට ලැබිච්ච ලොකුම ආදායම මේ රටට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම. එහි බරපතල ගැටලු ආවා. අපනයන කිරීම සම්බන්ධ බරපතල ගැටලු ආවා. මේ ආදී ගැටලු වලට විසඳුම් එමින් තිබෙනකොටනේ මෙහෙම වෙන්නේ. ඔව්. ඒ නිසා අපේ අනාගතයේ රටේ ආර්ථික හැසිරවීම කෙබඳු ආකාරයකට සිදු කරන්න වේද? ඔව්. ඇත්තටම මෙන් හොඳ ප්‍රවිෂ්ඨයකින් අපිට ගන්න පුළුවන්. මේ ගැටලුව දැකලා යම් යම් ආකාරයකට අපි ප්‍රතික්‍රියා දක්වපු එක ඇත්ත. නමුත් ඒ දක්වපු ප්‍රතික්‍රියා බොහෝමයක් අර මම කලින් කිව්ව කාරණයක් එක ගත්තාම මේ සමස්තය ගැන හිතලා සමස්ත සැලසුම් අතරේ ක්‍රියාත්මක වෙච්චේවා නෙවෙයි. එහි ඍජු බලපෑම ඔබ කිව්වා වගේම එනවා අපේ වැඩි ආදායම් ලැබෙන ඇඟලුම් ශාස්ත්‍රය, ඒ වගේම සංචාරක කර්මාන්තය, ඒ වගේම අනිකුත් අපනයන ශාස්ත්‍රයේ ওই හැම පැත්තකින්ම අපිට බලපෑම එනවා. මේක කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ කාරණේදී අපිට දැන් තනි කියන්නේ එක ශාස්ත්‍රයක් විතරක් හිතලා හෝ කෙටි කාලීනව හිතලා එහෙම නැත්නම් පුංචි දේශපාලන පැත්තකින් හිතුවොත් මේ කාරණේට මුහුණ දෙන්න හරි අමාරුයි. දැන් අපි සමාජයේ කියන්න හදන අපි කොවිඩ් මර්ධනය කළා. මේකට අපිට සැලසුමක් තියෙනවා. ඒක අපේ පුද්ගලික කියන්නේ දේශපාලන වැඩ කටයුත්ත විතරක් කියලා මම හිතන්නේ ගැටලුවක් නිර්මාණය වෙනවා. මේක සමස්ත සමාජයේ විදියට දැකීමේ අවශ්‍යතාවය තමයි මම කලිනුත් මතු කළේ. එහෙමනම් ඒ යන වැඩපිළිවෙලේ අපි හැම කෙනෙකුටම පංගුවක් තියෙනවා. ඒක ආර්ථික සැලැස්මක් හදනවා නම් ඒ ආර්ථික සැලැස්මේ මේ වෙනකොට අපිට තිබුණේ ඕනම දෙයක් කරනකොට දැන් අපි ව්‍යාපාර කටයුත්තක් ගත්තා වුණත් අපි පොත් කියන්නේ දැන් අපි ගමුකෝ කෘෂි කර්මාන්තය කියලා. කෘෂි කර්මාන්තයේදී පවා අපිට තිබුණේ ඒක විවිධ අය බල ගොවියා ඉන්නවා, තොග වෙළෙන්දා ඉන්නවා, පාරිභෝගිකයා ඉන්නවා නේද? එතකොට මේ කොවිඩ් වසංගතයේදී අපි නිවැරදි සැලැස්මක් ආවේ නැත්තම් ගොවියා උත්සාහ කරනවා තමුන්ගේ පංගුව වැඩි කරගන්න. අතරමැදිය උත්සාහ කරනවා තමුන්ගේ පංගුව වැඩි කරගන්න. පාරිභෝගිකයා උත්සාහ කරනවා අඩු මිලට බඩු ගන්න. එතකොට මේ ඉන්න මේකට විසඳුමක් දෙනවා නම් ඒ එක තැනකට විතරක් දීලා හරියන්නේ නැහැ. මේක හරියටම සමස්ත ජාලයක් විදිහට ජාලගත කරන ආර්ථික සැලසුමකට යන්නට ඕනේ. මේක මම කෘෂි කර්මාන්තයේ උදාහරණයකට ගත්ත එකක් විදිහට. මේක හැම ශාස්ත්‍රයකටම අදාළයි. එහෙම වුණොත් විතරයි දිගු කාලීන විසඳුමක් මේකට හොයන්න පුළුවන් වෙන්නේ. ඇයි හේතුව මේ අපි දැන් කැමති උනත් අකමැති උනත් මේ ජීවත් වෙන අර්ථ ක්‍රමය අපි නිතරම අපි ජාතික ජනබල වේගයේ විදිහටත් ජාතික විද්වත් සංවිධානයේට විදිහටත් මතු කරන කාරණයක් තමයි මේ සමාජ ක්‍රමයේ පුද්ගලයන්ගේ ගැටලුවකට වඩා තියෙන මේ අනුගමනය කරන ක්‍රමවේදයේ ගැටලුවක්. ඒ ක්‍රමවේදයේ හැම තිස්සෙම උත්සාහ කරන්නේ තනි තනි පුද්ගලික ප්‍රයෝගිතාවය වැඩි කරගන්න. එහෙනම් අපි මොන සැලසුම ගෙනාවත් අසාර්ථක වෙන විශේෂයෙන් මේ කොවිඩ් වගේ එකකදී පෙන්නුම් කරන අපි සෞඛ්‍ය වගේ එකක් ගන්න. දැන් සෞඛ්‍ය තමයි ප්‍රධානම තරඳනේ. මෙතෙන්දී අපේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් ටික තනි තනියම ඉෂ්ට කරගන්න ගියොත් මොකද වෙන්නේ? සමා වෙන්න චතුන අපි වෙලා නැහැ. ඔව්. දැන් තනි තනියම ඉෂ්ට කරගන්න ගියොත් ගැටලුවක් වෙනවානේ. දැන් මේ සෞඛ්‍ය කියන කාරණේම දැන් මට මගේ සෞඛ්‍ය වගේම ඔබේ සෞඛ්‍යයත් මට වැදගත් වෙනවානේ. මීට කලින් මේ ප්‍රශ්නේ එච්චර අපි කතා කළේ නැහැනේ. දැන් ඔබට සිද්ධ වෙනවා ඔබේ සෞඛ්‍ය වගේම මගේ සෞඛ්‍ය. හැබැයි ඒක කොහොමද අපි සමාජයක් විදිහට ඉෂ්ට කරගන්නේ? දැන් අද සමාජ ඒ වගකීම දරන්න වෙන්නේ සමාජයේ තනි තනියම නෙමෙයි. තනි තනියම දරන්න ගත්තාම මිනිසුන් අතර ඇතිවන හැඟීමත් සහ මාර්ලාදී වෛරකාරී අදහසක් වෙන්න පුළුවන්. සමාජයේ ද්වේෂ සාගත වෙන උබල දකින්න නැති ප්‍රවෘත්තියක් මම හිතන්නේ පහුගිය දවස් දෙක තුනේ දැක්ක මේ තරුණයෙක් මේ මම හිතන්නේ කනාන පැත්තේ එයා දැනගෙන මෙයාට කොවිඩ් තියෙන බව දැනගෙන මේ හැම තැනම ඇවිදලා තියෙනවා. ඒතොර ඒ කියන්නේ දැන් ඒ එක පැත්තකින් පුද්ගලයන් සමාජ වගකීම අපි තේරුම් ගන්නේ නැහැ. මේ මොහොතේ සමාජයට මේ වැදගත්කම මෙච්චර කොච්චර දුරකට සමාජෙ මේක හානියක් වෙයිද කියලා තේරුම් ගන්නේ නැහැ. මම කියන්නේ ඒ එන්නෙම අර පුද්ගලිකත්වයේ කියන හැඟීමත් එක්කලා කවුරුත් අපිට ආදර්ශවත්ව ඉදිරිපත් කරලා නැහැ මේ පොදුවේ වැඩ කරන්න ඕනයි කියන එක. මොකද හැම තැනකම තියෙන්නේ පුද්ගලිකත්වය. ඒක මම මේ කියන්නේ මේකට යන මේ සඳහා අපි විසඳුමක් හොයනවා නම් කොවිඩ් වසංගතය හරහා ඒ විසඳුමේ පැති ප්‍රධාන පැති තුනක් තියෙනවා. එකක් තමයි සෞඛ්‍ය පැත්ත. සෞඛ්‍ය පැත්තේ මම හිතන්නේ යම් තාක් දුරකට මේ වැඩ කටයුතු කිරීගෙන යනවා යම් යම් ගැටලු අපිට පේනවා. ඔය ගැටුම් ඒක ක්‍රියාත්මක කරනකොට උපදේශ දීම පරීක්ෂණ වීමේ ගැටලු පේනවා. අනෙක් පැත්ත තමයි මේ සමාජීය පැත්ත. ඒ සමාජීය පැත්තේදී අපිට මහජනතාවට ලොකු වගකීමක් තියෙනවා. මේක පොදුවේ හිතලා මේ පොදු වැඩක්
ඒ අනුව අපේ වගකීම් අපි ඉෂ්ට කරන්නේ හැම කෙනෙක් මේ විදිහට කරොත් යම් බිරිඳුමක් තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි මේන් බලපානවා ඔබ කල්ු සඳහන් කරා වගේ නොවැළැක්වි හැකි විදිහටම ආර්ථිකයට ආර්ථික කඩාවැටෙනවා. මේ ආර්ථිකය ගොඩ ගන්න කිසිම විදියකට බෑ තනි තනියම දඟලලා. එහෙනම් මේක පොදුවේ දඟලන තත්වයකදී පොදුවේ එකට එකතු වෙලා වැඩ කරන තත්වයකදී අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා යම් ආකාරයකට කැපකිරීම කරන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම් මම සේවකයෙක් නම් ඒකට අවස්ථාව සපයන කෙනෙක් නම් මම කලින් ලබාගත්තු පංගුවම ගන්න ගත්තොත් ඒ කෑදරකම මම පෙන්වන්න ගත්තොත් කවදාකවත් ඉස්සරහට යන්න මෙන්න මේ ගැටුම අවිශ්වාසයේ තියෙන්නේ. ඒ නිසා මම උත්සාහ කරන්න ලැබෙන පළවෙනි අවස්ථාවෙම මගේ පංගුව වැඩි කරන්න. එන්නේ මොඩල් එකෙන් අයින් වෙන්න අපි ජාතික ජනබලවේගයේ විදිහට කියන්නේ තන්නේ තනි තනියම හිතලා තීන්දුව ගන්න මොඩල් එක වෙනුවට සමස්ත සමාජයක් විදිහට හිතන මොඩල් එක හොඳ සමාජයක් මොකක්ද මේ හොඳ සමාජයක් කියන්නේ අපි ඔකට හොඳ හොඳ යෝජනාවක් ගේනවා මට දැනුණ ආකාරයට මේ කැපකිරීම කරන්නට වෙනවා අනිවාර්යයෙන් එක පැත්තකින් ප්‍රවේශ වගකීම හඳුනාගෙන ඒ වගේම සාමූහික වගකීම හඳුනාගෙන සමාජ ජීවිත වෙන මිනිස්සෙක් විදිහට අපිට හිතන්නට බැරි නම් තනි තනියම අපි තවදුරටත් හිතන්න පටන් ගත්තොත් මේ අභියෝගයේ ඡාය ගැනීම අසීරුයි හැබැයි අර මෙතුමා කියනවා වගේ යම් කාඩ් දෙපාර්ශ්වෙටම අපි සේවක විදිහට සැලකුවත් දෙපාර්ශ්වෙටම කැපකිරීම කරන්න සිදු වෙවි ඒ වගේම අනිත් හැමතැනටම මේක අදාළ හැම ශේෂ්ත්‍රයකටම ඒ ආකාරයෙන් කටයුතු කළොත් යම් ආකාරයකින් අපිට හිස්සෝසවන්නට පුළුවන් වේවි කියන එක තමයි ඔබතුමාගේ අදහස. උදතරකට ඔබ සාකච්ඡාව අරගෙන එනවා. මේ අතරේ දැන් මේ කොවිඩ් ඔහොම ක්‍රියාත්මක වෙගෙන යනකොට අපිට මේ තියෙන කාල වේලාවත් එක්ක පොඩි වෙලාවක් නිසා අපි අනිත් අනිත් දේවල් වලටත් යොමු වෙමු. දැන් අපි ප්‍රාර්ථනා කරනවා මෙතුමා මේ කිව්වත් වගේ ඔය වගකීම් සියල්ල තේරුම් අරගෙන අර කිව්වා වගේ දැන දැනම මේ සමාජයට පතුරවන වාහකයෙකු බවටපත් නොවි වෙනත් රටවල අපට ආරංචි වෙනවා ඇමරිකාව වගේ රටවල එවැනි අය පිළිබඳ අපි ඕන තරම් අහලා තිනවා පුවත්වලින් ඒවා සාමාන්‍ය තත්ත්වෙන් ලා තිනු රට හැබැයි අපේ රටේ කවදාවත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. අතීතයේ ඉඳලම ගත්තහම මොනවා බෝවන රෝගයක් තියෙනවා නම් පොඩියට හරි ඔය හුදකලා වීම නිරෝධායනය වීම කෙනකේ දා ඉඳලා තිබුණා හරි ගරුසරු ඇතිව ඒවා කටයුතු කෙරිච්ච රටක් මේක. ඒ නිසා ඒක අපි මේ විදිහටම සිදු වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. සහ එතුමාගේ පරිණතභාවයේ දනුමනුව බොහොම පැහැදිලිව සඳහන් වුණා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙනවා කියන කාරණාව. අපි එහෙම තියෙද්දී එමු දැන් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එමෙ නැත්තම් මේ දේශපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳ කාරණාවට මේකෙදී මුලින් දකින්නට නොතිබුණු තත්ත්වයක් රජය තුලින් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් අප දකිනවා. නම්‍යශීලී ස්වභාවයක් විවිධ පාර්ශ්වවලින් නෙලවෙන චෝදනායක පැත්තකින් යෝජනා මේ සියල්ල සැලකිල්ලටගෙන සහ අදහස් දක්වමින් මේ සියල්ල සැලකිල්ලටගෙන ඒ නම්‍යශීලී වීම වල අවසාන තැනට දැන් ඇවිල්ලා තිනවා. අද දවසේ ඉතාම සුවිශේෂයි අවසාන වශයෙන් මේ වෙලාවේ සාකච්ඡා කරන ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ විත්ත පුරවැසි භාවය. දැන් ඔබ හඳුනාගත් ආකාරයට මේ කරපු කෙටුම්පත් කිරීමේ රටට අහිතකර ලෙස ඔබ අදහස් කරන ආකාරයට වැඩිම බලපෑමක් කරනවා නම් ඒ මොන වගත්ද? ඔව් මෙහෙමයි. ඇත්තටම මම හිතනවා දැන් මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරලා තියෙන වගන්තිය කිනක අරන් බලපුවහම අපිට දෙපැත්තට තර්ක කරගෙන යන්න පුළුවන් සමහර ඒවාල සාපේක්ෂ හොඳ ලක්ෂණ සමහර ඒවාල ගැටලුකාරී තත්වයන්. හැබැයි මම හිතනවා එහෙම සාකච්ඡා කරගෙන ගියොත් අවසානයේදී මේක කෙලවර වෙන්නේ බලයත් එක්ක තියෙන තත්වයකදී අදරහද සමාජයේ තියෙන තැනත් එක්ක බලය දෙන්නේ තුන් දෙනෙක් අතර කේන්ද්‍ර වෙලා සමාජයේ සාමූහික හිතනවාට වඩා අනර ඒ බල කේන්ද්‍රයේ විසින් මිනිහා ඉදිරියේදී ඇතිවන අර්බුද මොකද රජයට ලොකු අර්බුද ගන්නවකට මුහුණ දෙන්න සිද්ධ වෙන විශේෂයෙන් මේ ණය අර්බුදේ සහ ආර්ථික අර්බුදේ එක පැත්තකින් ප්‍රධාන වශයෙන් මේක තමයි දේශපාලන අර්බුදයට වඩා එතෙන්දී මුදා හැරෙන්න ඉඩ තියෙන්නේ මර්ධනේ. ඒ නිසා මම කැමති ඊට වඩා එහා ගිය තැනකින් මේ 20 සංශෝධනය ගන්න. අපි සමාජයක් විදියට ජීවත් වෙනකොට අපි තනි තනි පුද්ගලයෙකුට වඩා දැන් මේ අපි මිනිහාගේ ස්වභාවය මෙහිමයි. අපි දැන් රට කියලා කියන්නේ අපි හදාගත්තු එක ආකාරයක මිත්‍යාවක්. මේක වැරදියට ගන්න බෑ. මේ රටක් කියලා කියන්නේ අපි සමාජයක් කියලා කියන්නේ අපි ඒක මිත්‍යාවක්. ඒ මිත්‍යාව හැබැයි නරක මිත්‍යාවක් නෙමෙයි. අපි මේ රට ඉදිරියට දුවන්න නම් අපි මේ රට ඇතුලේ සාමූහික තීන්දුව తీරන ගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි අවසානයේදී කියන්නේ ආණ්ඩුකරණය කියලා කියන්නේ ජනතා පරමාධිපත්‍යය. මේ ජනතාවගේ බලය තමයි. හැබැයි ජනතාවටම තමුන්ගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරගන්න බැහැ රට ඇතුලේ. ඒ නිසා තමයි අපි ආණ්ඩුවක් පත් කරගන්නේ. එහෙනම් ආණ්ඩුව කියලා කියන්නේ නියෝජනත්වය. එහෙනම් මේ පාලනය ඇතුලේ තියෙන නියෝජිතයා සහ ප්‍රින්සිපල් ඒ අතර තියෙන ඝට්ටනේ.
එන්නේ නියෝජිතය පත් කරපුවාම නියෝජිතන වගකීමක් තියෙන්නේ තමුන්ගේ බලය කේන්ද්‍ර කර ගන්නවට වඩා අන්න පරමාධිපත්‍යය කෙරෙහි බලපාන. එතකොට අපි නියෝජිතය පත් කරපුවාම ඊළඟට වෙන தத்துவයේ තමයි මේ නියෝජිතයට වැඩ කරන්න දැන් මේ විසින සංශෝධන කියන්නේ බලය පිළිබඳ ප්‍රශ්නේ. මේ බලය විභේදනය වෙනවා. දැන් බලය එක්කෙනෙක් අත ගොනු කර ගැනීමට තමයි මේ දුවන්නේ. නමුත් ලෝකේ අපි ගත්තහම අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කතාවේදී එන්න එන්න මිනිස්සු විවිධ තියෙන සමහර රටවල් වල මීට වඩා දැඩි මේ මේ අර පුද්ගල කේන්ද්‍රගතගත්තු මර්ධනකාරී රාණ්ඩු ක්‍රම බලපෑම් තියෙන පුළුවන්. නමුත් අපි දියුණුවයි කියන සමාජය. දැන් අපි ඔබ සහ මම හොඳ සමාජයක් කියලා කිව්වොත් මොකද්ද? අපි එකිනෙකාට ගරු කරනනේ. බොහොම කතා බහ කරලා පොදු වෙතින් දු ගන්න එකක්නේ. එතෙන්ට තමයි සමාජයක් දුවන්නේ. හැබැයි විසවෙන සංශෝධනේ මොකද්ද කරන්නේ? එන්නේ පොදු තීන්දුව වෙනුවට අර බලය කණ්ඩායම් කිහිපයකට විභේදනය වෙනකොට එක්කෙනෙක් අත ගොනු කරගන්න එක තාම භයානකයි. දැන් අපි කවුරුත් දන්නවා රට පාලනය වෙනකොට විවිධ බල කඳවුරු ඇතුළු ප්‍රධාන කඳවුරු තීපයක් තියෙනවානේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කියලා. ඒතර 19 වෙනි සංශෝධනයේ යම් යම් ගැටලු තිබුණා වුණා. ඒකෙන් යම් ආකාරයකට අර බලය විභේදනය කරනවා. ඒ කියන්නේ බයිෆර්සිකේෂන් කියන එක. ඒ කියන්නේ පොඩක් අපි විභේදනය කරනවා. ඒ විභේදනය කරපුවම පාලනය කරන්න ලේසි. ඒ කියන්නේ අපුව ඊළඟට ඒ විභේදනයේ ඇතුලේ චෙක් ඇන් බැලන්සස් තුලන සහ සංවරණ ක්‍රියාවලියකට එනවා. දැන් අපි මෙතන වැඩකට මේ ආයතනයේ හරි ඔබෝලන් තීරු తీරන ගන්නකොට මේ ප්‍රධාන විධායක නිලධාරියට ඕනම විදියට වැඩසටහන් මෙහෙවෙද්දි මොකද වෙන්නේ? වැඩසටහන් මෙහෙවෙයි. නමුත් අපි කියන සමාජ අවශ්‍යතා ටික කරන්නම් ඉන්නේ. ඕගොල්ලොත් කියන දේත් ඒගොල්ලෝ යම් ආකාරයකට අහන්න උනේ. ඒකට තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ඇත්තටම මේක සරලව ගත්තහම මේ 20 වෙනි සංශෝධනයේ විය හැකි අනතුර තමයි ප්‍රජාතන්ත්‍රවාදයට සිද්ධ වෙන්න තියෙන හානිය. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ පැති දෙකකින් සිද්ධ වෙනවා. එකක් තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. ඒක තමයි අපි සාකච්ඡා නොකරන කාරණේ. ඔය පුවත්පත් එකකවත් නැහැ ඒක. ඒ ඒක එහෙමනම් අනිවාර්යයෙන්ම සාකච්ඡා විය යුතු කාරණාවක් නිසා මම අතරමැදින් මේ කාරණාව ඔබට යොමු කරනවා. එකක් ඒ ආකාරයෙන් එකතැනකට බලය කේන්ද්‍ර වීම තුල අප කොහොමද පූර්ව නිගමනයකට එන්නේ සම්පූර්ණයෙන් අන්මත බහැරලයි එමෙ නැත්තම් අන්මත බහැර කරමින් තම මතය පමණක් සාක්ෂාත් කර ගන්නට කටයුතු කරගෙන එකක් ඊළඟ කාරණාව ගත්තට පස්සේ ඔය විභේදනය තුල අප වැනි රටක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් තැනකට අපේ මානසික ශක්තිය දියුණු වෙලා තියෙනවද ඒ බලය විභේදනයේ වෙච්ච බලය හිමිවුණු අය අතර පවා ඇතිවුණු තත්ත්වයන් අනුව අප කොහොමද අපේ ජන සමාජයේ තැන්ට දියුණු වෙලා කියලා කියන්නේ අනෙක් රටවල තත්ත්වයක වෙන්න පුළුවන් හැබැයි ශ්‍රී ලංකාව කියන රටේ තත්ත්වය ඊට වඩා වෙනස් කියලා ඔබට හිතෙන්නේ නැහැ ඔබ කියන කාරණේ හරියට ඇත්තට එතරම් පැති ගණනාවක් එකක් තමයි ඔබ මතු කරපු දැන් මේ මේ ඒ බලය විභේදනය කියන කාරණය ඊට පස්සේ අපි එතෙන්ට පත් වෙලාද කියන කාරණේ අපි සූදානම් දෙයට කියන එක. ඔව් ඒක තමයි. ඒක සූදානම්ද නැද්ද කියන එක මතු කරගන්නුනේ සමාජයේ තුලින්මයි. දැන් අපි ගමුකෝ 1978 මේ ව්‍යවස්ථාව දැන් මේගොල්ලන් තර්කයක් ගෙනෙනවා මේ 20ෙන් කරන්නේ අපි 1978 ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු තැනට අපි ආපහු ගෙනිනවා කියන බලය එකතැනකට කියන එක. ඒකත් වඩා පහළ බලයක් තමයි මේ ජනාධිපතිවරයාට ලැබෙන්නේ කියලා තමයි ඊයේ අධිකරණතුමා පාර්ලිමේන්තුවේද කියන්නේ. කියන්නේ. ඔව්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ බලයේ ප්‍රමාණය දැන් මම කියවනේ අර නියෝජිතේ පත් කරපුවාම පළවෙනියෙන්ම ඇති වෙන මේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන්නේ නියෝජිතත්වයේ කියන්නේ සබදියාවන්ගේ ගැටුමක් ඇති වෙනවා. ඒ සබදියාවන්ගේ ගැටුමේදී සමස්ත අපේ මේ මේ දෙකෝටියක් වෙච්ච ජනතාවගේ සියලු තීන්දුව ගන්න එක්කෙනෙක් අත බලය කේන්ද්‍රණය කිරීමත් එක ක්‍රමයක්. හැබැයි ඒක අපි කියන මේ ප්‍රජාතන්ත්‍රවාදයේවත් මේ කතා කරන සමාජයවත් මේක ගෝත්‍ර යුගයට අදාළයි. හැබැයි අපි සමස්ත සමාජය කියනවා අපිට ඒකයි ඕනේ කියලා ඒක තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒක අපි අහන්න ඕන ප්‍රශ්නේ විශේෂයෙන් මේ බුද්ධිමතුන්ගෙන් අපි කියන්නේ අපි කතා කරන්නේ වෙන සමාජයක් ගැන. දැන් ඔබ සහ මම හෝ සමස්ත සමාජය කතා කරපුවා අපිට ඕනකම තියෙන මේ එකඟතාවය මත කියන එකනේ. ප්‍රජාතන්ත්‍රවාදීනේ. හැබැයි ඒක ඕනයි කියමින් අපි කරන්න හදන්නේ ගෝත්‍රික ගුයට ගිහිලා එක්කෙනෙක්ගේ ආඥාවක් මත ක්‍රියාත්මක වෙන එක නේ. අපි ඉතින් අතීතයේ තිබුණා දැන් උදාහරණයක් විදිහේදී සමහර එක තැනකදී මම දැක්ක ජනාධිපතිතුමා කියලා කිව්ව චක්‍රලේක ගැන කතා කරද්දී මම කියන දේ තමයි චක්‍රලේක මගේ ආඥාව කියලා. ඉතින් ඒකනම් සමාජයේ පිළිගන්නේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන්න ඕනේ නැහැ. එහෙමනම් ඔය කියන විශ්වය හරි. ඒකනම් මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි එතෙන්ට යනවනේ. හැබැයි ඒක අපි මම විශේෂ සම්ජාතික ජන බලවේගීට එහෙම පිළිගන්නේ නැහැ. එවැනි තත්වයකට සමාජයේ සූදානම් නැතත් අපි වෙන්නට ඕනේ එතෙන්ට තමයි විකාශනය වෙගෙනන්නේ. එතන තමයි සංහිඳියාව ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව එක්කෙනෙක් අත බලයේ කේන්ද්‍ර වීමේ ගැටුමම තමයි ඉන්නේ. මොකද එයාර මං කලින් කිව්වේ ඒජන්සි එක නියෝජිතත්වය ඇතුලේ බලය ලැබුණාම මට සමස්ත රට පාලනය කරන මම ක්‍රියාත්මක ඉන්නේ මගේ පුද්ගලික ඇල්ම උඩට ගන්න මිසක්ක සමස්ත සමාජෙ නෙමෙයි. ඒකට තමයි අපි කියන්නේ මේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් නේ සබදියාවන්ගේ ගැටුමයි කියලා කියන්නේ. ඒක තියෙනවමයි. ඕනෑම ආණ්ඩු ක්‍රමයක ඕ ලෝකෙ හැමතැනම තියෙනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි මේ සබදියාවන්ගේ ගැටුම වලක්වන්නේ කොහොමද? ඉන්නේ වලක්වන්න තමයි විභේදනියත්
අර අපි කියන accountability and transparency තුලන සහ සංවරණ ක්‍රම අපි යොදා ගන්න. එහෙම නොවුනොත් එහෙම මං කරන ඕනෑම දෙයක් සමාජය පිළිගන්නවා නම් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මං හෙට වඩගෙනලා තුවක්කෙන් වෙඩි තිබ්බා වුණත් මම ප්‍රශ්න කරන්න බැරි නම් මං එතෙන්ට මොකද මේ මේ මිනිස්සයාගේ ස්වභාවය හරියට බලන්න විශේෂයෙන් මම මේ දවස්වල පොතක් කියනවා මේ යුවල් නොවා හරාරි කියලා හෝමෝ සේපියන්. ඒ පොතේ තියෙනවා මේ මානව සමාජයේ විකාශන වෙලා ආපු හැටි. ඒ මානව සමාජයේ විකාශන වෙලා ආපු තත්වේදී මිනිස්සු මුලින් අපි හන්ට ගැදරස්ලා කියන කැලේ ගිහිල්ලා මොන හරි දෙයක් කඩාගෙන ඇවිල්ලා ওই දඩයන් යුගයේ ජීවත් වෙච්ච තත්වයේ ගත්තාම ඒ ලොකු ප්‍රශ්නේ ගලන්න තිබුණේ. මං කියන්නේ ඒක දියුණු කියන එකනේ ප්‍රාථමික සමාජය. හැබැයි ප්‍රාථමික සමාජයේ ලොකු ගැටුම් තිබුණේ. හැබැයි අපි ධනය බලය ඒකරාශි කරන්න ආර්ථික ක්‍රියාවලිය පටන් ගත්තු තැන් ඉඳලම තියෙන්නේ මේ ගැටුම. එතකොට මේ ගැටුමෙන් මිදෙන්න බෑ එක්කෙනෙක් අත බලය ඒකරාශි කරගත්තොත්. එහෙනම් ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරු බවට පත් වෙන්නේ අපි සූදානම්ද නැද්ද කියන එක නෙවෙයි. හැබැයි අපි තර්කයක් මතු කරලා අපි සමස්ත සමාජය කියනවනම් අපි කැමැති පාලනය වෙන්න ඒකාධිපතියෙක් අසින් අපි කැමැති පාලනය වෙන්න කවුරු හරි දෙන ආඥාවක් මත මේක කරපන් ඕම හිටපන් කියන විදිහට පාලනය වෙන්න කැමැති කියලා අති බහුතර ජනතාව කියනවනම් ඉතින් ඒක එහෙම තමයි. දැන් අපි දන්නේ මහා කැමැති විදිහට අර්ථකථනය කරන්නත් පුළුවන් නේ සමන්. අපි මේ සරල තැනකට යමුකෝ. මේක මේ කාරණාවේ විරාමයකට තැන තියෙනවා. ඒ නිසා අපි කෙටි පිළිතුරක් මම මේකට බලාපොරොත්තු වෙනවා. රටක ජනතාව ඒ රටේ පාලන තන්ත්‍රය තුලින් මූලිකවම බලාපොරොත්තු වෙන කාරණා අතරේ ආරක්ෂාව ඊළඟට මේ සුබසාධනීය පැත්ත ඊළඟට මේ දේශපාලන මේ ආර්ථික ස්ථාවර භාවයන් මේ 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 දේවල්නේ මූලිකව බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබ ඔය කියන ගෝත්‍රික තත්ත්වයේ තිබුණු දැන් අපි එහෙම ගත්තොත් 2015 වෙනකන් අපිට පෙන්වන්න වෙන්නේ එවැනි පාලනයක් පිළිබඳව අඩු වැඩි වශයෙන් හරි. එතකොට ඒ තත්ත්වය වෙනස් වුණා නම් ගෙවුණු පස් අවුරුද්ද ඇතුළත මේ ශේෂ්ත්‍ර තුල සිද්ධ වෙච්ච ප්‍රවර්ධනය මොකද්ද? හැබැයි බැලූ බැල්මට පේන්නේ දැන් අද පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ සාකච්ඡා වෙන කරුණු ගත්තත් ඒක නෙමෙයි. ඒක අනෙක් පැත්තයි පේන්නේ. ඒ ප්‍රධාන स्थापित करते උත්සාහයන් අපි ධර්මෙන් තියනවා යම් යම් ජයග්‍රහණ අත්පත් කරගත්තා ප්‍රගතිශීලී දේවල් සමාජයට එකතු වුණා. ඒ වගේම නැවතත් බලවේග විසින් අනිත් පැත්තට දන් දුන්නා. මේකේ තියෙන දේ තමයි මේ මම අර කලින් කිව්ව ආර්ථික මොඩලයේ ඇතුලේ ආකෘතිය ඇතුලේ පුද්ගලයා උඩට ගන්න නිසා හැම තිස්සෙම දුවන් උත්සාහ කරන්නේ අනිත් පැත්තට. ඒ නිසා සමස්ත සමාජයේ බලපෑමක් ආපු තැනකදී විතරයි ඒ සමාජයේ ඕනෑකමක් ආපු තැනකදී විතරයි යම් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ කරගත්තු පළියටම ඒකෙන් හොඳ ප්‍රතිලාභය ලැබෙනවා කියලා. මොකද ඒක ආපස්සට හදනවා. ලෝක ඉතිහාසෙත් එහෙමයි. සමහර දේවල් ලොකු ප්‍රගතිශීලී සංශෝධන කරනවා එක රැයින් අනිත් පැත්ත කරකිනවා. ඒ නිසා ඔබ කියන කාරණේදී මම කියන උත්සාහ කරන්නේ අපි මේ තිබිච්ච ක්‍රමේ යම් අඩුපාඩුවක් තිබුණා නම් වඩා නිවැරදි විය යුත්තේ ඒ අඩුපාඩුව හොද හදාගෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට යනවා විනා අර ආපස්සටම යන එක නෙවෙයි කියන එකයි මගේ තර්කය. හොඳයි. ඔබේ පැහැදිලි කිරීමට තව වෙලාව දෙන්න පුළුවන් අපිට. දැන් මේ අපි ආපු කාරණාත් එක්ක මම අවසාන වශයෙන් උත් මතු කරා මේ විස්ස පිළිබඳ ගත්තාම එහි වගන්ති පිළිබඳව ගත්තාම අවසාන වශයෙන් දැන් ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තින් මේ දිත්ත පුරවැසි භාවය කියන කාරණාව පිළිබඳව. අපිට අද දකින්න පුළුවන් මේ දිවයින පුවත්පත් මුරුත්තේ ආනන්ද ස්වාමින් වහන්සේ ඒ වගේම ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ මේ නායක ස්වාමින් වහන්සේලා දෙනමම ඇසුරෙන් පුවතක් තියෙනවා විස්සෙන් දිත්තපුර ස්වභාවීවත් කර ගන්නතුරු සටන් කරනවා මේක නවත්වන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව. ඇයි මේක මේ තරම් අහිතකර වගන්තියක් විදියට බොහෝ පාර්ශව දකින්නේ? මොකද්ද සැබවින්ම මෙහි තියෙන අහිතකර තත්ත්වය? එහෙම නැත්නම් මේකේ අනිත් පැත්තක් තියෙනවා. මේ ඉවත් මේ මේ ගෙනාවු සංශෝධන ඉවත් කර නොගත යුතුයි කියන පැත්තකුත් තියෙනවා. මේ දෙපැත්තටම හේතුව ඔබට දක්වන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. දැන් ඒ ඒ පාර්ශව ඇයි ඒ කියන්නේ කියන කාරණය හරියටම දැන් ඒ පාර්ශව වලින් තමයි අසන්න ඕන. නමුත් මම මගේ පැත්තෙන් ඔව් අපි යමු කාරණාවට. ඒ කාරණේ භාවය කියන කාරණේට මගේ පැත්තෙන් ගත්තාම ඇත්තරම මම කලින් පැහැදිලි කරපු කාරණාත් එක්ක මේක ගැට ගැහෙනවා. මොකද අපි මං කියව රාජ්‍ය ඒ අපි හදාගන්න රාජ්‍යය කියන සංකල්පයේ අවශ්‍යතා පවත්වාගෙන යන්න නම් එන්නේ මූලික එකඟතාවයන් වලට ඒ රාජ්‍ය වෙනුවෙන්ම කැප කරන කෙනෙක් වෙන්නට ඕනේ. ද්විත්ව පුරවැසි භාවයේදී වෙන්නේ තවත් රාජ්‍යයක එක්කෙනෙක් සහ මේ රාජ්‍ය කියන ඒ ඒ පුද්ගලයාට ඒ රාජ්‍යයන් දෙකේම අවශ්‍යතාවය වෙනුවෙන් ඒ රාජ්‍යයන් දෙකේම ඇල්ම වෙනුවෙන් එතුමාගේ පුද්ගලික අවශ්‍යතාවලට අමතරව රාජ්‍යයන් දෙකේම ඇල්ම වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා. එතකොට තීරණාත්මක මොහොතකදී අපි හිතන්නකො ඇමරිකන් පුරවැසියෙක් තීරණාත්මක නිලතලයක් ලංකා රාජ්‍ය තුල දරනවා නම් එතුමා ක්‍රියාත්මක වෙන්නේ එතුමා නීතියෙන් පවා බැඳී ඉන්නවා ඒ රාජ්‍යයන් දෙකේම ඇල්ම ඉෂ්ට කරන්න. එතකොට ගැටුම්කාරී තත්වයක් ආවොත්
ලංකාවයල්මද ඇමරිකාවයල්මද කියන තත්ත්වයේදී අපි දන්නවා අපිට අහක දාන්න බෑ ලංකාව කියලා කියන්නේ ප්‍රබල රාජ්‍යයක් නෙමෙයි. එතකොට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ගත්තහම අපි ඒක පිළිගන්න බෑ. අපේට තියෙන ආඩම්බරය ප්‍රෞඩත. ඒතර ඇල්ම ගන්න කාගේ පැත්තද? ඇමරිකාවේ පැත්ත. එහෙම නැත්නම් වෙනත් රාජ්‍යයක පැත්ත. ඒ නිසා මෙන්න මේ ලැබදියාවන්ගේ ගැටුම තමයි ආයෙන්නේ. ඒකට එක හේතුවකුත් තියෙනවා මේ වෙනකොට ලෝකයේ පුරා යන මේ ආර්ථික යුද්ධයේදී අපි අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තා විශාල ණය උගුලක අහුවෙලා ඉන්නවා. මේ කොරෝනා වසංගතයට වඩා භයානකයි ණය වසංගතය දැනට තියෙන්නේ. එහි පාර්ශවකරුවන් බවට එක පැත්තක චීනය වෙලා තියෙනවා. ප්‍රති ඉන්දියාව දැන් ඇමරිකාව මේ සම්බන්ධතාවයට එනවා. ඒතකොට ඉදිරියේදී වෙන්න තියෙන ගැටුම තමයි මෙන්න මේගොල්ලන්ගේ ඒ රටවල් වල ආර්ථික ඇල්ම මුදුන් පමුණුවා ගන්න ඒගොල්ලන්ගේ නියෝජිතය මම කියන්නේ නැහැ ඒගොල්ලන්ගේ කෙනෙක් කියලා අපේ ජනාධිපති වෙයි කියලා. මේ ද්විත පුරවැසි භාවයේ හරහා මේ නියෝජිතත්වයට අමතරව ඉහළ නිලතරපව දරන්න සමහර අවස්ථාවලදී පුළුවන් වෙනවා. එවැනි තත්වයකට රිංගුවොත් දීර්ඝ කාලීන වශයෙන් අපේ ලංකාවේ ආර්ථිකයත් දේශපාලනයත් මෙන්න මේ මර උගුලක හිර කරනවා. ඒ නිසා මෙහින් ලැබෙන ප්‍රතිලාභ රට ඇතුළේ ලැබෙන ප්‍රතිලාභ අති බහුතරයක් මේ රටවල් තුන අතර බෙදා ගන්න ක්‍රමවේදයකට යන්න පුළුවන් කියන අදහස තමයි මම ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් මේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කාරණේදී. ඒ නිසා ඊටාම භයානක වගන්තියක් එකක් විතරයි. ඒතර අනිත් කාරණාත් එක්ක මේක අඩු වැඩි වශයෙන් ගැට ගැහිලා ඉන්නවා. ඒ වගේම ඔබ හැවෝ වගේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඇයි එහෙමනම් මෙච්චර ප්‍රශ්න තියෙද අපේ රටේ මේ පුරවැසියෝ නැද්ද මේ වැඩ කරන්න කියන කාරණේදී ඇයි මේක ගෙනෙන්නේ කියලා මෙතනදී සරලවම කිව්වොත් එහෙම ඉදිරිපත්තර කාරණාවන්නේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉන්නකොට ද්විත පුරවැසිය ඒ වෙලාවේ හොඳයි නම් ඒ වෙලාවේ රටට හිතකර ලෙස ඒ බලපෑම නම් ඇමරිකාව නෙමෙයි ලෝක කිසිදු රටක් මොන රට කිව්වත් අපි යුද්ධේ නවත්තන්න නැතුව ඒ ජයග්‍රහණය කරා මෙහෙව්වා නම් ඇයි දැන් කියනකනේ අහන්නේ ඔව් ඒක තමයි ඒ තියෙන දැන් ඒ මොහොතකදී අපි කාරණා අරගෙන අපි සාධාරණීකරණය කරන්න පුළුවන් නමුත් එතෙන්දී බලපාපු කාරණේ වෙන සමහර අවස්ථා තියෙනවා මගේ කොච්චර ගැටුමක් තිබුණත් ඒ ගැටුම දැන් මම වෙන රටවල් 10ක පුරවැසියෙක් වෙලා කියන්නකෝ මම ජනාධිපති කියන්නකෝ හැබැයි මාත් එක්ක ඒ ගැටුමට එන්නේ නැති තාක් දුරට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි ද්විත පුරවැසි භාවයේ නීති අනුකූලව පිළිගත්තාම ඉදිරියේදී එන්න නියමිතයි මෙන්න මේ ගැටුම. ඒ ගැටුම එන්නේ ඒකයි මම මේ කියන්නේ මේ අනුගමනය කරන්න සූදානම් වෙන ආර්ථික ආකෘතිය ඇතුලේ චීනය, ඉන්දියාව, ඇමරිකාව මෙතෙන්ට බලපානවා. ඒ නිසා ඇත්තටම අපි අහලා බැලුවොත් දැන් අපිට පුළුවන් ඕන නම් ඒ අපිට තියෙන පුරවැසිකම අයින් කරගන්න. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක්ද කියන සැකය තමයි මහජනතාව මතු කරන්න ඕනේ. බුද්ධිමත්තු මතු කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන අවශ්‍යතාවයක් මිසක් ඇත්තටම අපි එක අහේනියක ඉන්නවද අපිට බුද්ධිමත්තු නැතුව එහෙම නැත්නම් අපේ රටේ පුරවැසියෝ නැතුව රට පාලනය කරන්න. ඒකයි මම කියන්නේ දැන් සිද්ධියක් වශයෙන් ගත්තාම අපිට මතු කරලා ගන්න පුළුවන් ওই විදියට. ආරක්ෂක කැමැත්තම හිටපු කාලේ පුරවැසි භාවයේ තිබුණා ගැටලුවක් උනේ නැහැ කියන එක. නමුත් ඕගොල්ලෝ හොඳට විශ්ලේෂණය කරලා බලන්න මේ ලෝකය පාලනය කරන මේ ධනේශ්වර ක්‍රමයේ ඇතුලේ සමහර දේවල් ක්‍රියාත්මක වෙන්නේ එක රැයින් නෙමෙයි. අවුරුදු ගණනාවක සැලැස්මක්. ඒකට එක උදාහරණයක් පමණක් මම කියන්නම්. දැන් මේ දවස්වල මේ කතාව යට ගිහිලා තියෙනවා විස්ස සහරාන් ওই වගේ මේ මදුෂ් ඒ වගේ කෝවිඩ් වසංගතය නිසා ඒක තමයි ඇමරිකාව MCC ගිවිසුම පටන් ගත්තා 2002 පටන් ගන්න 2002 පටන් අරගෙන එක කර්ලියට නිය පෙරේදා ඒකේ බලන්නේ ගිවිසුමේ තියෙන කාටත් පුළුවන් අන්තර්ජාලයට ගිහිලා බලන්න අපිට වෙන් කරන ණය මුදල් මහා විශාල එකක් නෙමෙයි අපේ අවුරුද්දකට ඩොලර් බිලියනයක් ණය ගෙවන්න ඕනේ ඇමරිකාව තෙන්නේ මේ මිලියන 480ක් හැබැයි ඒ මිලියන 480 ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ 2006 ෆෙඩරල් රජයේ අයවැයත් එක්කලා. ඒ කොහොමද ඒගොල්ලෝ කරන්නේ? දිගු කාලීන සැලැස්මකටනේ. නෑ ඒගොල්ලන් අද නම් අය දෙන්නේ අද අනුමත කරන අද අයවැයන්නේ අනුමත කරන්නට ඕනේ. නමුත් වෙන් කරලා තියෙන්නේ 2006 ඉඳලා. ඒකම මම කියන්නේ මේක දීර්ඝ කාලීන සැලැස්මක ප්‍රතිඵලයක් මේ අහිතකර ප්‍රතිවිපාක ඔබත් මමත් ඉන්න ජීවිත කාලය සමාට භුක්ති විඳින්න පුළුවන්. එතකොට අපිට තර්කයක් මතු කරන්නත් පුළුවන් එහෙම උනේ නැහැනේ කියලා. මේ පුරවැසි භාවයේ දුන්නාට හැබැයි මේකේ අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳින්න ඔබවත් මමත් නෙමෙයි අනාගත પરම්පරාව. දැන්ටමත් මේ මතු කරමින් තිබෙනවා මේ 2015 දක්වා 78 ඉඳලා කාලය ඇතුළත මේ ගැටලුවක් නොවුණා නම් බරපතල කාරණාවක් උනේ නැත්තම්. ඉතින් දැන් මේ කියන එක ගැන මතු කරමින් ඔබ කියන කාරණාව හරි. නමුත් එහි ඔබ පෙන්වන ආකාරයේ ගැටලු මතුවීමේ හැකියාව කවදානමක් තියෙනවා. ඒකයි මේ තරම් එකන කතා කරන්නේ. හොඳයි අපි තියෙන අන්තිම මිනිත්තු දෙක තුන නිසා අවසාන වශයෙන් මේ කාරණාවට එමු. ඔබේ දේශපාලන කඳවුරේ ප්‍රබලයේ කුවණ නිසා මෙතුමා
මේ කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මම ප්‍රශ්න කරන්නේ මා දැක්කයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාත් මතු කරන මේ මදුෂ් ඝාතනයේ සිද්ධිය පිළිබඳව කාරණාව අද දින මෙන පුවත්පතේ තියෙනවා මදුෂ්ගේ ඝාතනයේ සමග වැළලී යන සාක්ෂි ගැන ඇති සැකය නැති කිරීම රජී වගකීමක් ව්‍යංගාර්ථයෙන් දැනෙනවා දැන් ඔහු පහුගිය කාලේ යම් හෙළිදරව් කිරීම කරන්න ගියා ඔහු කරන්න බලාපොරොත්තු වෙන්නේ හිටියා කළා කියලා කියවෙනවා දේශපාලකව 60 70 දිනක 80 දිනක මේ ඔහුත් එක්ක සම්බන්ධතා තිබිච්ච මේ මාත්‍රාවේ ජාවාරම් කරුවන් පාතාලයේ සමග සම්බන්ධතා තිබිච්ච ඉතින් මේවා අනාවරණ වනවාට බියේ තමයි මේ සුදුකලේ මේ සැලසුම් සහගත ඝාතනයක් මේ ආදී වශයෙන් විවිධ චෝදනා රජය පැත්තට ආරක්ෂක අංශ පැත්තට පොලිසියට එල්ල බෙමින් තිබෙන අවස්ථාවක් මේක. හැබැයි මම අහන කාරණාව මේවා මෙහෙම කියනකොට ඌ අත්තරංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේට පත් වෙන්නේ 2019 මැයි මාසේ 5 වෙනිදා. 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා දක්වා පවතින්නේ එහෙම රජය. එහෙමනම් ඇයි ඒ කාලයේදී මේ කාරණා එළිදරව් කරන්නේ? ඇයි ජනාධිපතිවරයාට හොඳ අවියක්නේ මදුෂෙක් සම්බන්ධතාව තිබ්බ මේ රාජපක්ෂවරුන්ගේ හෝ මේ රජයට සම්බන්ධයගේ නම්ගම් එළිදරව් කළා. ඒ සම්බන්ධතාව හෙළි කරා නම් ඒක හොඳ අවස්ථාවක් නේ. ඇයි එහෙම නොවි දැන් මේ රජයට චෝදනා කරන්නේ? ඒක තමයි ඇත්තම ඒ කාරණේ ඔබ මතු කරපු දේ ඉතාමත් වැදගත්. ඒ කාරණේනුම් පෙන්눔 කරනවා මේක මොන ආණ්ඩුවද බලයේ ඉන්න කියන කාරණේ වැදගත් වෙන්නේ. අහුගිය ආණ්ඩුව හෝ දැන් ඉන්න ආණ්ඩුව ඊට කලින් හිටපු ආණ්ඩුව පවා අඩු වැඩි වශයෙන් තමුන්ගේ පැවැත්ම තහවුරු වෙනවා නම් තමුන්ගේ පැවැත්ම තහවුරු වෙනවා නම් මේ වගේ දේවල් වලට අතපොවන්න යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ මදුෂ්ලගේ තිබිච්ච සම්බන්ධතා විතරයි හානිදායක දේවල් ඒගොල්ලෝ මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධතා තිබුණ නැහැ. මේ මද්ද්‍රව්‍ය විතරක් නෙමේ තවකුත් ව්‍යාපාර ලෝකේ පැතිරලා තියෙනවා. ඒ අවසානයේදී ඇත්තම ගත්තාම මේ රටවල් පාලනය කරන්නේ මේ මහා පරිමාණ බහුජාතික සමාගම් සහ මේ ව්‍යාපාර විසින්. ඒ නිසාම තමයි ඒගොල්ලන් පහුගිය ආණ්ඩුව යම්කිසි ක්‍රියාමාර්ග නොගත්තේ. ඒගොල්ලොත් මේකට සම්බන්ධයි. මෙතෙන්දි කියන්නේ නැහැ මේ ආණ්ඩුව ආයතනයක් නෙමෙයි. අපි ඇත්තම දන්නේ නැහැ මේකේ සුළුමුළු හොයන්න බෑ. මේ සුළුමුළු හොයන්න බැරි තරමටම මෙන්න මේවල තියෙන ජාලගත වීම ඉතාම ප්‍රබලයි. ඒ සුළුමුළු හොයන්න යන තැන්වලදී ඔය ප්‍රාථමික අවධීරයේදී තමයි මදුස් අයින් වෙන්නේ. මේක අපි හිතන්නේ යම්කිසි ආණ්ඩුවක් කියන්නේ හරියට ක්‍රියාත්මක වුණොත් ඒකට නිසි වැඩපිළිවෙලක් යොදාගෙන ක්‍රියාත්මක කරන ආණ්ඩුවකට ඒ ඇල්මෙන් ගැලවිච්ච ආණ්ඩුවකට විතරයි එවැනි වැඩපිළිවෙලක් තියෙන ආණ්ඩුවකට විතරයි මේක බේරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති කවුරු බලයට ආවත් අවසාන විග්‍රහයේදී මෙන්න මේවා දකින්න තියෙනවා. මදුව අයින් කරන්න පුළුවන් සමහර අවස්ථාවලකදී යම් දේශපාලඥයෙක් මේකට සම්බන්ධයි කියලා හෙළිදරව් වුණා කියනකො එහෙනම් මොකද වෙන්නේ? ඒ දේශපාලඥයව තමයි අයින් වෙන්නේ අපි දන්නේ නැතුවම. ඉතින් මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ව්‍යාකූලත්වයේ ඒ ව්‍යාකූලත්වයේ අපිට මතු පිට සාකච්ඡා කරන්න තියෙන්නේ මදුස්ගේ චිත්‍රය දැන්. ඇත්තටම මදුස් අයින් උණයි කියලා මේ සම්බන්ධතා එකක්වත් අයින් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මදුෂ් වෙනුවට හිට සුරේෂ්, රමේෂ් එන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. හැබැයි අපි දැන් තෘප්තියකට පත් වෙලා දැන් මදුෂ්ව මැරුවා. එනිසා සමාජයේ මේ මද්ද්‍රව්‍ය උදුරෙන් බේරුණා කියලා එතන මිත්‍යාවකට යන්නේ. එතෙන්ට යන්න එපා. ඒ වගේම තමයි අපි කවුරුත් දන්නවා මේකේ ක්‍රියාවලිය ඇතුලේ පවා දැන් මේක සමාජගත වෙනවා. ඕනම වැරදිකරුවෙකුට දඬුවම් දෙන සමාජයෙන් අයින් කරන ක්‍රමවේදයකුත් තියෙනවා. නමුත් සමාජගත වෙනවා අපි තීරණය කළා අපි මරණ මේ මේක දැන් කවුරුත් දන්නවා අපි විවිධ විදියට කිව්වට වෙඩි හෝ මාරුවක් සිද්ධ වුණා ඒකෙදි මැරුණයි කියලා මොකද්ද සිද්ධ වුණේ කියන එක මහ ජනතාව දන්නවනේ. එතකොට මේකේ තව බරහැරුම් පැත්තකුත් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන්. ඉතින් ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි ඔබ මතු කරපු කාරණය මේ ජාලගත වීම කුඩු ව්‍යාපාරයට මදුෂිතරක් නෙමෙයි තියෙන්නේ අපිට පෙනෙන්නේ නැති තව ව්‍යාපාර ගණනාවක් එකම ලෝකයේ තියෙනවා. එයින් බේරෙන්න නම් තියෙන එකම විකල්පය තමයි ඒවත් එක්ක සම්බන්ධ නොවන එවැනි ප්‍රතිපත්තිත් එක්ක නොයන පාලන ක්‍රමයකට මාරු වෙන්නට ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. අපි උත්සාහ කළේ ජාතික ජනබල වේගයේ විදියට පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්න මේ කාරණය සමාජගත කරන්න. ඉදිරියේදීත් ඔබ කැමැති වුණා හෝ අකමැති වුණා අපි මේ රට රටක් විදියට ගොඩ ගන්නට ඕන නම් හොඳ සමාජයක් විදියට ජීවත් වෙන්නට ඕන නම් ඒ වගේ සහජීවනයෙන් ජීවත් වෙන්නට ඕන නම් ආර්ථික සමෘද්ධිය ඇත්තටම ලබා ගන්නට ඕන නම් එතනින් එහාට ගිය පොදු සැලැස්මක තියෙන ආර්ථික වැඩපිළිවෙලකට දේශපාලන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒක අපේ තනිතනි පුද්ගලිකයේ වැඩක්වත් හැකියාවක්වත් නෙමෙයි. හොඳයි. අපිට තව කතා කරන්න කාරණා තියෙනවා. මේ ඔස්සේ කතා කරගෙන යමේ හැකියාව තිබෙනවා. නමුත් තිබෙන කාලයත් එක්ක සාකච්ඡාවට නිමාව තබන්නට වෙන නිසා අපි ඔබතුමන්ට සමු දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. නැව දවසක හමු වෙමු. මේ කාරණා පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරන්න ශ්‍රීචාපදනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා වගේම ජාතික ජනබල වේගයේ සුවිශේෂ භූමිකාවක් පහුගිය කාලයේ මුළුල්ලේම ඉඳන් නියෝජනය කරනවා, නිරූපණය කරනවා ආචාර්ය අනිල් ජයන්ත මැතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙමින් සමු දෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ගොඩක්
අපි නැවත මුණ ගැසමු හෙට උදෑසන හෙට වන විට මොන මොන අලුත් දේවල් වාර්තා වී තිබුණත් අපි ඒ දේවල් නොසගවා ඔබට ඉදිරිපත් කරන්න ඇත් ඇති සටෙන් කියන බලාපොරොත්තුෙන් හෙටත් හමු වෙන්නේ සුබ දවසක්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.